හරියටුනාන්ද අර ජීවිතේ නැති වෙනවා කනිෂ්ක රාජ සමයේ පහළ වෙච්ච නාගార్జుන පාදයන් වහන්සේලා සංඝබද්ද්‍ර අස්සගෝස වගේ අයගෙන් ඔව් බුද්ධ ශාසනයට සේවයක් උනේම නැද්ද මේගොල්ලෝ බුද්ධ ආගමට සේවයක් වුණා මහත් සේවයක් වුණා බුද්ධ ආගම ප්‍රචලිත කරන්න නමුත් බුද්ධ ධර්මයට සේවයක් උනේ නැහැ උනේ විනාශයක් සක්කාය දිට්ඨියවත් අයින් කරගත්තේ නැහැ නැහැ පිස්සුද රාධර්ම පුණ්ඩරික සූත්‍රයේ ලිව්වේ නාගార్జుන පාදයන් වහන්සේ කොහොමද සක්කාය දිට්ඨිය අයින් කරන්නේ කවුද නාග දැන් මේ සද්ධර්ම පුණ්‍යතික සූත්‍රයේ ලිව්වේ කවුද? වෛතුල්‍ය වාදී ත්‍රිපිටකයේ ලිව්වේ කවුද? නාගార్జుන පාදයන් වහන්සේ. ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් සද්ධර්ම පුණ්‍යතික සූත්‍රයේ ඔබ සියලු දෙනා කියවන්න ඕනේ දෙයක්. කියවලා බලන්න හොඳට අර ත්‍රිපිටකයේ පඤ්ඤානන්ද හාමුදුරු සිංහලට පරිවර්තනය කළා තියෙනවා. මේ සද්ධර්ම පුණ්‍යතික සූත්‍රයේ තියෙන දේවල් තමයි අද සියලු දේ ඔය අද බුද්ධ ආගමේ කරන්නේ. අද ඔය නොයෙකුත් නිර්මාණ කරලා අර ඔය බුද්ධ රාජ මාලිගා හදලා පිළිම හදලා වැඳ වැඳ පුද පුද ඇද ඇද පත පත ප්‍රාර්ථනා කර කර ඉල්ල ඉල්ල ආයාචනා කර කර මේ යායාචනා කරන්නේ ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දේවල් කියලා තියෙන දේවල් බුදු දහමට උන ලොකුම විනාශය තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වෛතුල්‍ය ආදී ත්‍රිපිටකේ එතකොට මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයි සුපර්ත හැබැයි බුදුහාමුදුරන්ගේ නම්ම මහා සංඝික නිකාය කියලා බුද්ධ ආගමක් හදාගත්තා ලංකාවටත් ගෙනාවා ඒකේ ලංකාවටත් ඒක ගෙනාම ඒ කාලෙම ගෙනාවා ඒ කාලෙම මුල් කාලෙම ගෙනාවා කනිෂ්ක රජුගේ කාලෙම ගෙනාවා සුපර්ත